මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරගයේ සවස 3ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයන් 4 දෙනෙකු හටම ආබාධ හේතුවෙන් මෙම තරගාවලියෙන් නිවත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතයි. තරගයේ කාසේ වාසේ ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. බංගලාදේශ ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 4කට සීමා වුණා. ඒ ආරම්භක පිතිකරු ටැක්සින් හසන් ලකුණු ලබා ගැනීමට පෙර මහීස් තීක්ෂණ විසින් දවා ගැනීමත් සමගයි බංගලාදේශ ලකුණු සංඛ්‍යාව 25ක් වන විට ඔවුන්ගේ දෙවන විකට්ටුව ලෙසින් මොහමඩ් නයිම් ලකුණු 16කට දවා ගැනීමට දරංජේ සිල්වා සමත් වුණා. නයිම්ගේ ඉනිමට 4 පාර 3ක් ඇතුළත් අනතුරුව සකිබ් අල් හසන් ලකුණු 5කට දැවී ගියේ මතිස්ස පතිරණගේ පන්දුවක් අමුවේ කුසල් මෙන්ඩිස් රැකගත් විශිෂ්ට උඩ පන්දුවක් අමුවේ. සකිබ් ලබාගත්තේ ලකුණු 5ක් පමණයි. සිවවන විකට්ටුව වෙනුවෙන් සාන්තෝ සමගින් රෝහිඩ් ලකුණු 59ක් එක්කලා. කෙසේ වෙතත් නායක දසුන් සානකගේ පන්දුවක් අමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් දැවී ගිය රෝහිඩ් ලබාගත්තේ ලකුණු 20ක්. පස්වන විකට්ටුව වෙනුවෙන් සාන්තෝ සමගින් රහිම් ලකුණු 32ක් එක්කලා. කෙසේ වෙතත් පතිරණගේ පන්දුවක් අමුවේ රහිම් ලකුණු 13කට දැවී යාමත් සමගින් එම සබඳතාව බිඳ වැටුණා. රහිම් ලකුණු 12ක් ලබා සිටියේදී පන්දුව පිත්තේ යාන්තමින් නිස්පර්ශ වී ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක මෙන්ඩිස් වෙත උඩ පන්දුවක් ලෙසින් ඇදී ගියද ඒ උඩ පන්දුව බවට ශ්‍රී ලංකා කණ්ඩායම ඉල්ලීමක් සිදු කළේ නැහැ. කෙසේ වෙතත් පසුව පුනරූපණ ඔස්සේ පෙනී ගියේ ඒ උඩ පන්දුවක් බවයි. අනපේක්ෂිත දැවී යාමකට ලක් වූ මෙහිදී හසන් බංගලාදේශ කණ්ඩායමේ 6වන විකට්ටුව ලෙසින් දැවී ගියා. ඔහු රැස් කළේ ලකුණු 5ක් පමණයි. මෙහිදී හසන් හා සාන්තෝ යන දෙදෙනාම නොතිබූ ලකුණක් රැස් කිරීමට යාමේදී දෙදෙනාම පිතිකරන අන්තයේ රැඳී සිටියේදී මෙහිදී හසන් දැවී ගියේ 7වන විකට්ටුව වෙනුවෙන් ලකුණු 21ක් එක්වන විට මෙහිදී ලකුණු 6කට වෙල්ලාලගේ පන්දුවක් අමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් දැවී ගියා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සාන්තෝ ලකුණු 89කට දවා ගැනීමට තීක්ෂණ සමත් වුණා. පන්දු 122කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 7ක් ඇතුළත් සාන්තෝ ලකුණු 2ක් ලබා සිටියේදී තරමක් අසීරු උඩ පන්දුවක් සානක වෙතින් ගිලිහි ගිය පසු බිමකයි ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස් කළේ. ඒ අනුව බංගලාදේශ කණ්ඩායම පන්දු වාර 42යි පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දෙවි රැස් කළේ ලකුණු 164ක් පමණයි. සුපිරි පන්දු යෙවීමක් ක්‍රියාත්මක කළ පතිරණ පන්දු වාර 7යි පන්දු 4ක් තුලදී ලකුණු 32ක් පමණක් ලබා දී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. තීක්ෂණ පන්දු වාර 8කදී ලකුණු 19ක් පමණක් ලබා දී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. දනංජේ සිල්වා වෙල්ලාලගේ සමගින් දසුන් සානක එක් කඩුල්ල බැගින් තබා ගැනීමට සමත් වුණා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.